නව අගවිනිසුරු ජනාධිපති නිර්දේශ හෙට පාර්ලිමේන්තු සභාවේ අවධානයට. තුන්ඩු කෑල්ලෙන් රට පාලනයට නැවත ඉඩ දෙන්නේ නැහැ. ජනපති නීතිඥ සංගමයේ හමුවේ කියයි. අඹේපුස්සේදී නවතා තිබූ දුම්රියක දුම්රිය ඇන්ජිමක් ගැටී පස් දෙනෙකුට තුවාල. අරලගම් මිලින් හමු වූයේ උල්කාෂ්මයක් හෝ වෙනත් ද්‍රව්‍යයක් යැයි පැවසීම සාවද්‍යයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ මහාචාර්යවරුන්. Bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo. This is the news at 10. අයිබෝන් ඔබ මේ ක්විසිටිනේ රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශයත් සමගින්. දේශීය පුවත් නව අගවිනිසුරු පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා නිර්දේශ කළ නම හෝ නම් පිළිබඳව සාකච්ඡා කිරීමට හෙට උදෑසන පාර්ලිමේන්තු සභාව රැස්වන බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කුඩි මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එම සභාවේ අදහස් සැලකිල්ලට ගනිමින් ජනාධිපතිතුමා පත්කිරීමේ අවසන් තීරණය ගනු ඇති බවයි. හෙට දින උදේ 10ට ගරු කතානායකතුමා විසින් පාර්ලිමේන්තු සභාව කැඳවලා තිනවා. ඒ සභාවට අගමැතිතුමා, කතානායකතුමා, විපක්ෂ නායකතුමා, ඒ වගේම අගමැතිතුමාගේ හා විපක්ෂ නායකතුමාගේ නියෝජිතයෙකු සමන්විත වෙනවා. එකී පාර්ලිමේන්තු සභාව විසින් එයාගේ අදහස් සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිදු වෙනවා. එකී ඉදිරිපත් වන අදහස් සැලකිල්ලටගෙන අධිකරු ජනාධිපතිතුමා විසින් පත්කිරීමේ අවසාන තීරණය ගනු ලබනවා. පාර්ලිමේන්තු කමිටුවෙන් හිට පාර්ලිමේන්තුවේ අධිකාරියක් රටේ සාමාන්‍ය නීතියට අනුව යම් පියවර ගැනීම යුතුද ගත යුතුද නැද්ද කියන තීරණය කරන්නට පාර්ලිමේන්තුවට හෝ පාර්ලිමේන්තු කාරක සභාවට බලයක් නැහැ. ඒක රටේ සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක වෙන්න ඕන. රජයක් වශයෙන් ගත තීන්දුවක් මට මෙතන ඒ රජය වෙනුවෙන් ප්‍රකාශයක් කරන්න බෑ. පොලිසිය විසින් ඒ අයට බාර රාජකාරිය, අලස් දෙපාර්තමේන්තුව විසින් ඒ අයට බාර රාජකාරිය, ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඒ අයට බාර රාජකාරිය ඉටු කිරීම ස්වාධීනව කරන දෙයක්. ඒක රජයේ ප්‍රතිපත්තියකට අනුව යම් කෙනෙකුට නඩු දාන්න හෝ ක්‍රියාත්මක වෙනවා කියන එකක් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ. සියලු දෙනාම නීති ඉදිරියේ සමානයි. මේ හෙට රැස්වන පාර්ලිමේන්තු සභාව පිළිබඳව අදහස් දැක්වූ එහි සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්. අස්වර් මහතා. කතානායක අගමැති ආණ්ඩු පක්ෂයෙන් මම විවිධ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා සහ ස්වාමිනාද මහත්තයා ඉන්නවා. ඉතින් අපි හෙට රැස් වෙලා එවන ඒ නම පිළිබඳව සාකච්ඡා කළා. අනුමැතිය දීම පමණයි තියෙන්නේ. ජනාධිපතිතුමාට කතානායකතුමා ලිපිය බාර දීලා සම්මත කළා කියලා පාර්ලිමේන්තුවේ. එතකොට එයාව පහ කරලා දැන් ඉතින් අලුත් මේ අග්‍රමිෂ කාර්යතුමක පත්කිරීමේ වෙලාව අවස්ථාව එළඹලා තිබෙන්නේ. ඒ කාර්ය ඒ ව්‍යවස්ථාන කටයුත්ත අපි කරනවා හෙට. තුන්ඩු කැල්ලෙන් පාලනය කරන යුගයකට නැවත රට ඇද දැමීමට තමන් කිසිවිටකත් ඉඩ නොතබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව පැසුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර අද අරලියගහ මන්දිරයේ පැවති විශේෂ හමුවකට එක්වෙමින්. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු අධිකරණ කලාප 14කට අයත් නීතිඥ සංගමවල සභාපති ලේකම් ඇතුළු නිලධාරීන් මඩුලක් අද පැවති සාකච්ඡාවට එක්ව සිටියා. ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඉතින් ඒ සම්බන්ධව තමයි අපි අද සාකච්ඡා කරන්නේ. මේ නීති සංගමයේ පැහැදිලිවම අපි තර්ක කරලා අපි තීරණ ගත්තේ නැහැ. කලුකුඩි දාන්න තීරණය කළේ නැහැ. එළපාලි යන්න තීරණය කළේ නැහැ. පොල් ගහන්න තීරණය කළේ නැහැ. සමහර කණ්ඩායම් යම් යම් විශේෂ ඒගොල්ලන්ගේ පුද්ගලීකරණ අවශ්‍යතාවයන් මත යම් යම් අපිට පාලනය කිරීමෙන් තොර යම් ක්‍රියාමාර්ගයෙන් රජ අපහසුතාවයකට පත් වෙන බව අපිට අමවස්ත පිළිගන්න වෙනවා. නිලධාරීන් නෙවෙයි, ජාත්‍ය සමාජිකයෝ නෙවෙයි කියලා අපිටත් ඒ ආකාරයටම දුෂ්කර වින් තමයි ව්‍යාපාරිකින් ඉච්චි. මේක පිටිපස්සේ
වෙනත් බලවේග තියෙනවා. ඉතින් අපි ඒකත් රටට ආදරය කරන කට්ටියක් වශයෙන් ඔයාලගේ යුතුකමක් තියෙන මොනවාද වෙන්නේ? දේශපාලන අදහස් අපි අතර වෙන වෙන පුළුවන්. ඔයාලට වෙනම දේශපාලන අදහස් තියෙන පුළුවන් ඒක ඡන්ද දෙන්න ගුණාට ඒක දෙන්න. මේ ප්‍රකාශ කරන මේ රටක් තියෙන්න ඕනම කියලා මතක තියාගන්න කාට කාට ජීවත් වෙන්න. මෙතන කාටවත් පිටකින් කරන තරක් බවට පත් කරන්න එපා. පක්ෂෝ හෝ විපක්ෂෝ එච්චරයි මං කියන්නේ. අධිකරණය කියන තැනට අත තියන්නේ මම ස්වාධීනත්වය රැක ගැනීම වගේම ගෞරවත්වය රැක ගන්න. මේක කළු පොඩි දාන තැනක් බවට පත් කරගත්තොත් අධිකරණය තියෙන ගෞරවත්වයක් නැති වෙලා එතරම් නිකන් තා දේශපාලන ඒකකයක් බවට පත් වෙනවා. ඉතින් ඒ තත්ත්වේ නැවත ගේන්න බෑ. ඕන කම නැති සමහරුන්ට. ඒක නම් ඉඩ දෙන්නේ නැහැ මම. මේ කෙනාට මේ සයි වහලා ඔල කෑලි වලට බිස්කෝට් කෑල්ක රටපාලනය කරන්න ඉඩ දෙන්න ගියොත් මට රටපාලනයක් ගෙනියන්න බෑ. ප්‍රභාකරණුත් ඒක කරන්න නැහැ. ප්‍රභාකරණත් කරන්න බැරුණා. ඒ තත්ත්වේ නැවත ගේන්න බෑ. කොමුණත් එදා ඒ සියලු පාර්ශවයන් එක අදහසක් දැක්වුවා. ඒ තමයි මේ මේ දේවල් මෙතනින් එහාට සිදුවෙන්න වීම වැළැක්වෙන විදිහේ යම් කිසි දෙයක් අපි සාකච්ඡා කළ යුතුයි කියලා ඔබතුමත් එක්ක. කිසිම මේ දේශපාලන අදහසකට එක ඇදගෙන යන්න ඉඩ තිබුණේ නැහැ. එහෙම අපි කරන්න ඉඩ තිබ්බේ නැහැ. නමුත් යම් යම් කට්ටිය එකේ වාසි ගත්ත බව ඇත්ත. නීතිඥ එකමුතුව අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. අපි දන්නවා රිසානට ලෝකෙන් යුක්ති හම්බුන්නේ නැහැ. අපේ රටෙත් ඉන්නවා රිසානලා. හැබැයි ඒ රිසානලාට අද දවසේ මොකක්වත් මේ සාධාරණ නඩු විභාග ලැබුණේ නැහැ. හැබැයි මේ රටේ හතරවන පුරවැසියට අගවිනිසුරුවරියට තමන්ට අදාළ යුක්තිය ඉෂ්ට කරගන්න බැයි නම් මේ ඔප්පු කරමින් සිටින්නේ කුමක්? මේ ඔප්පු කරමින් සිටින්නේ නේච්ඡත්තේ නොවේද කියලා අපි අහනවා. එහෙමනම් රටේ නීතිය පැත්තකට දාලා ආණ්ඩුකම ව්‍යවස්ථාව පැත්තකට දාලා මේ සියල්ල සදාචාරයේ පැත්තකට දාලා යනවනම් වෙනත් ගමනක්. ඒ ගමනට බුද්ධිමතුන් හැටියට නීතිඥවරුන් හැටියට මේ රටේ ජනතාව හැටියට මේකට ඉඩක් හම් වෙන එකක් නැහැ. ඒකට අපි ඉඩක් දෙන්නේ නැහැ. මේ වගේ නීති විරෝධී ලෙස පත්කරන කෙනෙක් යටතේ අධිකරණය කොහොමද පවතින්නේ? එහෙම අධිකරණය දෙන නඩු තීන්දුවල ව්‍යවස්ථානුකූලභාවය, නීත්‍යානුකූලභාවය, ඒ අග්‍රවිශකාරතුමාවරයා හෝ වැඩබලන අග්‍රවිශකාරය හැටියට පත් කරන ඒ නීති විරෝධිය පත් කරන පුද්ගලයා අධිකරණ සේවා කොමිසමේ සභාපති හැටියට කටයුතු කළ විට ඔවුන් එම කොමිසම විසින් දෙන තීන්දුවල ව්‍යවස්ථානුකූලභාවය, නීත්‍යානුකූලභාවය පිළිබඳව එම කොමිසම දෙන නීති විරෝධී මාරුවීම් අනුව පත්වීම් අනුව කටයුතු කරන මිනිස්කාරවරුන් දෙන නඩු තීන්දුවල ව්‍යවස්ථානුකූලභාවය ආදී පිළිබඳ ඉතාමත් බරපතල ප්‍රශ්න මතුවෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ගංගතුරෙන් අවතැන් වූ ප්‍රෙසකට ආධාර බෙදා දුන්නා. ඒ පරණ එළුවන් කුළුඹ ප්‍රදේශයේදී. මේ ආණ්ඩුවේ වැඩි හරියක් ඉන්නේ එක්සත් ජාතික පක්ෂෙන් ගිය උදවිය. එක්සත් ජාතික පක්ෂෙන් ගිය උදවිය දන්නවා දැන් ආණ්ඩුවේ කාල සීමා ඉවරයි. ආණ්ඩුවේ ආයුෂ කොටයි ළඟට වෙනත් ආණ්ඩුවක් එන්න ළඟයි කියලා. එහෙනම් ඒ එන ආණ්ඩුවට හේතු වෙන්නට ඕන. මේ අවුරුද්ද පටන් ගන්නකොට මොකද කරේ? වෙන කිසිම වැඩක් නැහැ. නීතියක් අලුතෙන්ම රටට හඳුන්වලා දෙනවා. අඬ නඩු අහන්නේ අධිකරණයේ නෙමෙයි. සාම මිනිසුරුකමක්වත් කරපු නැති මිනිස්සු පාර්ලිමේන්තුවේ නඩු අහලා තීන්දුව දෙන්නේ. උඹලා දැන් නඩු අරන් වරලා පාර්ලිමේන්තුවට නැත්නම් മന്ത്രിවරු ළඟට යමල්ලා කියන පූර්වාදර්ශය තමයි 2013 රටේ ජනතාවට මේ ආණ්ඩුව ලබා දුන්නේ. තෙල්දෙනිය පොත්දල්ගොඩ ප්‍රදේශයේ වෙලියායක් අද පස්වරුවේ නායාමකට ලක්ව තිබෙනවා. ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායාම අංශයේ ප්‍රධානි RMS බණ්ඩාර මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් තමන්ට තොරතුරු වාර්තා වී ඇති බවයි. හෙට දිනේ අදාළ ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වන බවද ඔහු සඳහන් කළා. ඉකුත් හතරවැනිදා රාත්‍රියේදී වසා දැමුණු ගම්පහ වික්‍රමරාජ ආයුර්වේද විද්‍යායතනය හෙට එහි අවසන් වසර සිසුන් සඳහා පමණක් විවෘත කිරීමට නියමිතව තිබෙනවා. ඉකුත් සැප්තැම්බර් මාසයෙන් පසුව මෙම විද්‍යායතනය දින නියමයක් නොමැතිව වසා දැමුණු අවස්ථා ගන්න තුනක්. එම තීරණ තුනම ගැන්නේ මෙම විද්‍යායතන කළමනාකරණ මණ්ඩල රැස්වීම වලින් අනතුරුවයි. එයින් මුල් අවස්ථාවේදී මෙම ආයතනයේ වසා දැමූ මෙහි අධ්‍යක්ෂවරිය දින 22ක කාලයක් විදේශගතව සිටි බැවින් ඇය ආපසු පැමිණෙතෙක් ආයතනය නැවත විවෘත කිරීමට අදාළව සාකච්ඡාවක් හෝ පැවැත්විය හැකියුවේ නැහැ.
ආයතනයේ වසා දැමීමට තරම් සිද්ධි අදාළ අවස්ථා තුනේදීම ඇති වූයේ නැහැ. මුලින්ම වසා දැමුණේ මෙහි එක්තරා අධ්‍යන අංශ ප්‍රධානියෙකු වර්ෂාවසාන විභාග කටයුතු මෙහෙයවීම සඳහා යොදා නොගන්නා ලෙසට සිසුන් ඉල්ලා සිටි පසුබිමකයි. සිසුන්ගේ එම ඉල්ලීම සලකා බැලිය යුතු තරමේ එකක්. මන්ද මීට අනුයුක්ත කතිකාචාර්යවරුන් 26 දෙනාගෙන් 11 දෙනෙකුම විභාග අක්‍රමිකතා සිදු කර ඇති බව මෙහි පාලන අධිකාරිය විසින් තහවුරු කරගන්නේ සිසුන් දෙදෙනෙකු එක ආචාර්යවරයෙකුට එරෙහිව කළ පැමිණිල්ලක් අනුව සිදු කෙරෙනු පරීක්ෂණයකදී අධ්‍යක්ෂවරියගේ නියෝග පරිදි අදාළ ආචාර්යවරු 11 දෙනාටම විභාග රාජකාරී තහනම් කෙරී තිබෙනවා. එහෙත් විභාග කටයුතු වලට අදාළව සිසුන් තුළ අවිශ්වාසනීය අයකු බවට පත්ව සිටින ප්‍රශ්නකට අංශ ප්‍රධානියා අධ්‍යක්ෂවරිය විසින් අවසන් වසරේ විභාගයට සමගාමීව පැවැත්වෙන වාචික පරීක්ෂණවල පරීක්ෂකයෙකු ලෙසද පත් කර තිබෙනුවේ ඔහු වාචික පරීක්ෂණය හා බැඳුණු ඇතැම් විෂයන් හදාරා නොතිබීම පවා නොසලකායි. නොවැම්බර් මාස පස්වෙනිදා යළි විවෘත කෙරෙනු මෙම ආයතනය ඉන් දින 17කට පසු යළි වසා දැමෙන්නේ අදාළ අංශ ප්‍රධානියා හමුවේ පරීක්ෂණවලට පෙනී සිටීම ප්‍රතික්ෂේප කළ සිසුන් තිදෙනෙකුගේ ශිෂ්‍යභාවයද අත්හිටවමිනුයි. නැවත දෙසැම්බර් මාස අගභාගයේදී විවෘත කෙරෙනු ආයතනය ඉකුත් 4 වෙනිදා රාත්‍රියේදී වසා දැමීමට තීරණය කෙරුණේ ප්‍රශ්නකත අංශ ප්‍රධානියා විසින් ඊට පෙර දින අවසන් වසරේ සිසුන් 37 දෙනාට ඩෙස් නොමැතිව පුටු පමණක් පිහිට කොට ගනිමින් පැය 3ක කාලයක් භූත විද්‍යාව ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සපයන ලෙසට බලකලද සිසුන් එය ප්‍රතික්ෂේප කළ බැවින් ආයතනය දින නියමයක් නොමැතිව වසා දැමීමේ තීරණය ගැන ඉකුත් 4 වෙනිදා රාත්‍රියේ පැවති කළමනාකරණ මණ්ඩල රැස්වීමේදී පෙර දින භූත විද්‍යාව විභාගයට අදාළ සිදුවීම සැලකිල්ලට ගෙන නැහැ. එබැවින් හෙට අවසන් වසරේ සිසුන් 37 දෙනාට නැවත භූත විද්‍යා ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට සිදුවන්නේ ප්‍රශ්නගත අංශ ප්‍රධානියා යටතේයි. ඒ හැරෙනකොට විෂයන් ගණනාවක වාචික පරීක්ෂණද ඔහු යටතේ පැවැත්වෙන බැවින් සිසුන් තුළ ඇත්තේ කනස්සල්ලක්. අපේ මේ උපාධි කාලය ඇවිල්ලා අවුරුදු 5යි. නමුත් අපි දැන් මේ උපාධිය ගන්න මේ වෙනුවෙන් අපි ඉඳලා තියෙන අවුරුදු 5 මාරක්. මේකේ කවුරුත් මොඩියෝ නැහැ. අපි UGC එකෙන් හරිය රිසර්ච් ගෝ එකක් අරගෙන වෙන ඒවලට තේරිලා එහෙම ඒවලට යන්නේ නැතුව ආයුර්වේදයට තියෙන කැමැත්ත නිසා ඇවිල්ලා තියෙන අය. ඒ ආචාර්යතුරු එකගෙනෙක් නිසා එයි අපේ ජීවිත අඳුරු කරන්න. අධ්‍යක්ෂකතුමියක් ඉන්නේ ළමයිගේ දේවල් කතා කරන්න. ළමයි නිසානේ මේ නිවිද මේ ආයතනේ රැඳිලා තියෙන්නේ. එයි මේක කාටවත් තේරෙන්නේ නැත්තේ. නටු විභාගයකදී පවා විනිසුරවරයෙකුගේ විශ්වසනීයත්වයේ සම්බන්ධයෙන් අකමැත්ත ප්‍රකාශ කර වෙනත් විනිසුරවරයෙකු යටතේ අදාළ නඩු විභාගයේ පවත්වාගෙන යාම සඳහා නීතියෙන් හා සදාචාරයෙන් පුරවැසියන්ට සලසා ඇති අයිතියට සමාන අයිතියක් වික්‍රමරාජ්‍ය ආයුර්වේද විද්‍යාලයේ සිසුන්ට එහි විභාග සම්බන්ධයෙන් නොමැතිනම් මෙය ශිෂ්ට පාලනයක් ඇති උසස් අධ්‍යාපන ආයතනයක් වන්නේ කෙසේද? විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිතුමනි යලි ඔබේ අවධානය පිණිසයි. හින්දු බැතිමතුන් තයිපොංගල් දිනය අද මහත් බැතියෙන් සමරනවා. කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සැලකීම මේ උත්සවයේ අරමුණයි. හින්දු දින දර්ශනයෙහි වර්ෂයේ මුල් මාසය තයි යනුවෙන් හැඳින්වෙන අතර පොංගල් යන්නෙහි අර්ථය උදාව යන්නයි. ඒ අනුව නව වසරේ උදාව තයි පොංගල් යනුවෙන් හැඳින්වෙනවා. නෙලාගත් අස්වැන්නේ මුල් කොටස හිරු දෙවියන්ට පූජා කිරීම මෙහි සුවිශේෂී කාර්යයක්. සභාව ධර්මයේ සමග බද්ධව සිදු කරන පූජෝත්සව අතරින් මේ උත්සවයට හින්දු බැතිමතුන් ලබා දෙන්නේ ප්‍රමුඛස්ථානයක්. හිරුදාවත් සමග හින්දු බැතිමතුන් තයි පොංගල් උත්සවය වෙනුවෙන් දැඩි කැපවීමකින් යුතුව ආගමික වතාවත්වල නිරතවනු දැකිය හැකි. වී අස්වැන්න නෙලා ලබාගත් අලුත් සහල්ද, අලුත් උග්ගසකින්ගත් පැණිද, එලකිරියද, කිරිපත්ද, මංගල ද්‍රව්‍යයක් ලෙස කහපිනක්ද හිරු දෙවියන්ට පුද කිරීම තයි පොංගල් උත්සවයේ මූලික චාරිත්‍ර කිහිපයක්.